ප්‍රශ්න කියල කියන ජාතිය ඉතාමත්ම සාධාරණ යුක්තිසාගත සහ පොදුකරුණු. මං එහම කිව්හම කවුරුත් මාත එක්ක එකංඟෙන එකක් නෑ සාධාරණ සහ යුක්තිසාගත කියනවචන දෙකත් එක්ක. ඒඋනාට ප්‍රශ්න කියන්නේ ජීවිතටම තමයි. ජීවිතයේ අභියෝගයක් එහෙමත් නැත්තැන් ජීවිතයේ බලාපොරොත්තුවක් නම්. කාසියක එක පැත්තක් අනක් පැත්ත තියන්නේ ප්‍රශ්නය. ඒ වගේම තමයි මුද මුහද ඔබ දැක තියනවා මුහද රැල්ලක් එනවා වෙරලෙ හැපෙනවා බිඳෙනවා විසිරෙනවා ඉවර වෙනවාද ඒ රැල්ල එමනේ ඒ බිඳී විසිරී යන රැල්ලත් එක්ක තවත් රැල්ලක් පිටිපස්සෙන් එනවා. එහම් බලාගෙන ගිහාම රැලි ඉවරවෙන්නේනේ රැල්ල පිටිපස්සෙෙන් තව රැල්ලක් එනවා ඒ කොයි රැල්ලත් වෙරලෙ හැපී බිඳී විසිරයන. ඒගේ තමයි ප්‍රශ්න ප්‍රශ්න පිටිපස්සයෙන් පන්න ගනන උත්තරය හැබැයි ඒ උත්තරේ නිමාවෙන කොටම තවත් ප්‍රශ්නයක් කියනවා. මිනිස්සුනු ප්‍රශ්නය නන බලාපොරොත්තුවක් නැත්තම්. බලාපොරොත්තුවක් නැත්තම් ප්‍රශ්නයක් කියනෙ නැත්තියි ඉදන්නවද ප්‍රශ්නය කියන්නේ බලාපොරොත්තුවේ තව කොටසක් නිසා තවත් එක් තර විදිහකින් කියනවන බලාපොරොත්තුයේ වලිගේ ප්‍රශ්නයක්. ඒක නිසා ප්‍රශ්නයක් නැති බලාපොරොත්තුවක් නෑ. මිනිස්ස ප්‍රශ්න වලින්. පටලැවෙලා ප්‍රශ්නවලින් අන්දමන්දවෙලා ප්‍රශ්නවලින් මිරිකිලාඉන්නේඒ එක විතරයි ප්‍රශ්නය නැතම් ප්‍ර්න නැති කරන්න බෑ. ප්‍රශ්නයකට උත්තරයක් හොයනවා හැර ප්‍රශ්නයක් ඉදිරියේ අන්දමන්දවීම උත්තරයක් නෙවෙ. ඒක හරියට මුණහරි හදිස්්‍ය ලෙඩක් ආවහම කලාන්තවෙනයක උත්තරයක් නෙවෙයි වගේ. ලාන්තවෙනයක උත්තරයක් නෙමෙයි බෙහත තමයි උත්තරි. ඒ වගේ ලෙඩකට ක්ලාන්තවීම පිළිතුරක් නොවී. ප්‍රශ්නයකට ද අන්ද මන්දවීම උත්තරයක් නොවී. එක නිසා ඉතාමත්ම පැහැදිලි ලෙස ඉතාමත් මැනැවින් තේරුම්ගත යුතුයි මොකකටද කොහොමද අපි ප්‍රශ්නයක් අපට ආවහම ඒකට මූුණ දෙන්නේ කියලා. ඉස්සර වෙලාම කරඩුවට. ප්‍රශ්නයට රිජ්ජුව නිර්භීතව මූුණ දෙනේ එක. ප්‍රශ්නයක් ආවගමන්ම ප්‍රශ්නයෙන් සලිත නොවී මනස කම්පාකරගන්න නැතුව.ඒ වගේම ප්‍රශ්නය ඉදිරිෙහි ධනගහන්න නැතුව. ප්‍රශ්නය ඉස්සරහා පරාජය භාරගන්න නැතුව කෙලිින් හිටගත යුතුයි ප්‍රශ්නය ඉස්රහ. එම ප්‍රශ්නය ඉස්සර කෙලිින් හිටගෙන ඊට පස්ස කරන්නඩඕන ප්‍රශ්නය විශ්ලේෂනය කරනය එක. ප්‍රශ්නය හොඳට හදාරණයක. මට සිද්ධ වෙලා යෙනෙ මෙන්න මෙහෙම දෙයක්. ඒකඋනේ මෙහෙම, ඒක වඩ තිබනේ මෙහෙම, මේක මෙහෙම උනානං වෙන්නෙ මෙහෙම. දැන් වෙලා තියෙන්න්නේ මෙහෙම. ඒක වඩ හේතුව මේකයි. මේකට නිධානය වුණේ මුල් අවස්ථාව වනේ මෙන්න මෙහෙම. දැන් මම ඇවිත්තියන මගේ දුරප්‍රමාණය මෙච්චරයි, දැන් මට මේකේ අන්ඩ තියෙන දුරප්‍රමාණය මෙිච්චරයි. කියලා? ස්ර වෙලාම පශ්නය විශ්ලේෂණය කරන්නටඕනු. එක විශ්ලේෂණය කරනු ලබන්න වූ ප්‍රශ්ණය විසින් අපිට උත්තරයක් හොය ලදිනා. එකන නිසා පළවෙෙනියෙන්ම කම්පානොවී සිටීම අකම්ප්‍යවීම වැදගම්. දෙවැනි කාරණාව තමයි ප්‍රශ්නය විශ්ලේෂනය කරන. ප්‍රශ්නය විශ්ලේෂණය කරද්දි. ල් ප්‍රශ්නය විභාග කරද්දි. ප්‍රශ්නය ්‍යවච්චේදනය කරද්දි කුඩා අනු කුඩා කොටස්සුලට බෙදාගන්නට ඕන්. අපිටමකො ආර්ථික පිළිබඳ ප්‍රශ්නයක් කිය ආර්ථිකය සම්බන්ධී ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක්. අන්න අපි ඒ කුඩා අනුකුඩා ප්‍රශ්නවට බෙදාගන්නන මහ ප්‍රශ්නය කුඩා කරගන්නට ඕන්. ඒ මහ ප්‍රශ්නය කුඩා කරගන්නේ කොයි විදිහටද මෙහි නයක් වනේ කොයි විදිහටද මට ආර්ථිකය ගැටලුවක් වුණේ කොයි විදිහටද මම විසඳමක් හොයාගන්නට ඕන. කොයි කොටසදමම ටික ටික සම්පූර්ණ කරගණ්ඩ ඕන කියලා කියන කාරණාව. කොටින්ම කියනවා නං ප්‍රශ්නය කෑලි කෑලිවලට කඩා ගන්නුවන. කෑලි කෑලිවලට කඩා ගත්තා හම ඒ කෑලිවලට උත්තර හොයන්ඩ පුළුවන්. ඒ කෑලිවලට උත්තර හයාගෙන හොයාගෙන යන කොට සමස්ථ උත්තරේ එක පාරටම අපිට හම්බ වෙනෝ. හැබැයි. ඉස්සර වෙලාම මං ඔබට කිව්වේ ප්‍රශ්නේ ශසරා කම්පෙවිය යුතුයි දෙක ප්‍රශ්නය තෝරාගතයුතුයි නැත්තම් ප්‍රශ්නය විශ්ලේෂණී කරගත යුතුයි කියලා. තුන්වෙනි කාරණාව තමයි විසඳුමක් සොයායාම සඳහ කාලය ලබාගත යුතුයි. උත්තරයක් හොයාගණ්ඩ කාලය හොයාගන්නටම්. ඒක නිසා ඉතාම ඉස්සරලාම ඉතාම කලින් මුලින්ම කරගත යුතු දේ තමයි. ප්‍රශ්නයට උත්තරයක් සොයා ගැනීම සඳහා නිශ්චිත ප්‍රමාණවත් කාලයක් සොයා ගැනීම. ඒ සඳ වුරුද්දක් ගත වෙඩ පුළුවන් සමාරට මාසයක් ගත වඩ පුළුවන් සමහරලාවට අපි හිතමක අපිට නයග්‍ය වඩ තියෙනවා. ඒ අය විසින් අපේ ජීවිතෙත් අපට ගාවව තියන සියල්ලු දේවල් සින්න වඩ පුුවන් තත්වයට තියෙනවයි කියෙන විස්සර වෙලාම කරන්න ඕන ඒකට සඳහා සුදුසු කාලයක් හොයාගන්නේ එකයි. ඒක නිසාම, කාල්ලය විසින් සහර වෙලාවට මේ ප්‍රශ්නෝඩ උත්තරව වෙන.